මේක අපේ රටේ ශ්‍රී ලාංකික මහජනතාව මතකතබාගත යතු ප්‍රධාන කාරණයක් තිබෙනවා. බොහවායහනම ක්ස ාතිපක්ෂය මොද කරී කියෙන. එක්සත් ජාතිපක්ෂය කරේ ඔබ ගෑස් පූලින් නැතුව ෑස් ගන්න සැලස්වීම. එක්ත් ජාති පක්ෂර ඔබ ඩීසල් පෙටල් භූමිතෙල් පලින් ැතුව බාගීමටවස්ථාව සැලසීම. එක්සත් ජාතිපක්ෂය කර ේත් ඔබේ අත්‍යාව ශාර්ත්‍රව සියල්ලක් පෝලිින්වල තොරව. ගේ ගින්තරෝ අබාගැනීම සහ අශ්‍ය පියෝර ගැනීම. මේ අනවබෝධය නිසා අපේම සාමාජක කඋත්තා නො මොකදවපි කරී කියලා ැ ඉති ඔක්කොමක් පොඩලි ඉන්න තියෙන්න්නේ. ඉති ඒනිසා අපි මේ ගැන ඊළඟට අහන ප්‍රශ්න තයි මේකට එක්සත් ජාතිපක්ෂයට විසඳ මක් තියෙනවාද කියලා. ඉතින් පැහැදිලි විසතුමක් තියෙන නිසා තමයි රනිල් වික්‍රමසිහ නායකතුමා දැනට වර්ෂය එකහ මාරකට කලින් කියන්නේ රට මෙහම තත්වකට පත්වවෙයි ඩොලරෙක රුපියල්තුන්සියට යයි ජීවත්ෙන්න්න වැැරි තැකට මහජනය අදලා තමයි. එඒනිසා දැන ෞරද හමාරකු ේතුමා තුමාගේ විසඳ කියනවා හම ජාත්‍යන්තර ූල යා නමුදලට යන්ඩ. ඒ ක්‍රාත්ම කිරේනෑ වසරේ එකහමාරක ාසන්න කාලයක්. පසුකාලීනවාව දැන් ඒයට එක වෙල න ඒැ අපි බෝම ස්තුති කියෙන. හැබැයි ජා්‍යන්ත්‍ර මූර්ය අර මුදලෙන්ම් මක් මේ ප්‍රශ්ිදන්න බෑ. දස් පහළවේ ජනවාය අටවට අපි භාරගන්නෝට ලංකාවට තිවුණ දෙදස් පහහිදලා දෙදස් දාහතර වෙනකම්. විනයක් නැති මුදල් හසුුවන රටක් හැටියටයි නම්බල තිබුණි. විනයක් නැතුව ආර්ථිකයක් අස්සුුවන රටක් ැටියටයි ලකට නම්බල තිබුණි. ඒනිසා තමයි ඒවකට තිබුණු පාලනයන්ත්‍රය. දෙදදාස් දාාහතේ තබන්න තිබුණු මැතිවරනයක් දෙදස් දාාහතර ගෝස්තු සේතියන්න තිීරණය කරන්න. වසර දෙක හමාරකට කලින් ඒ චන්දතියන්න තීරණයන්නු අෞරදු දෙක මාරකට තුනකට කලින්. ඒ චන්දතට යන්න හේතුව තමයි ආර්ථික කඩ වැටිින්. දෙදා හහිෙදිත් මේ සිද්ධිය වුණ දෙදදා හ පලිමේන්තු ැතිවරණයක් තිබන ඒ පාලිමේන්තු න්ද එවකට හිර පාලකව දින්න අऔෞරදධකින් ඒ පාලනය කඩාගෙන වැට වුණ දදාස්සකගේ සැ ස වත ප ලිේතු චන්ද තිබුණ. ඒ අෞුද්ධකට පස්සේක පාර එක් ජාතිය පක්ෂයාසනකසිේ විසි අටක් විදර බාගෙන පාලනයක් ඇතිකර ක් ජතති පක්ෂයට එදහසන්සේ අනහතරයෙන් පස විදායක බල ේරට ජනාව දීලතිබුට නෑ විදාක ලයතිම අවස්ාව චත්‍රක කපාරතුම මැති ලන හැ නි ක්රක් නකතුම ඇවිල්ල අර බඳ පනවලතිවිච් අධා පනවලතිවිච් ගුවන්තොට පොල අධභාර පනවලති විච්ච වරාය නිදහස් කරගෙන ආපහු ටෝක අවධානය යොමු කරගෙන රට ස්ථාවර කිරීමට පියවර ගත්තා. ජාත්‍යන්තර ූල අ මුදලෙන් පමණක් නෙමෙයි ගත්තේ ටෝකயோ සබුදුව කැදවල ෝ නේටෝ සංවිධානනි සාමාජිකයන්. ඒවගේම ඇමெරිකාව, එංගලන්තය, රුසිියාව, චීනය, ඉන්දිාව සියලු රටවල් ටෝකෝ සමුළුව කියල කැදවලා. රාජ්‍යනායකෝ සීයකඩාසන්න ප්‍රමාණයක් සහභාගි වෙලා ශ්‍රී ංකාව ගොඩගැඩීම සඳහා කෙටුම් පතක් ඉදිරිපත් කරලා. ඒ කෙටුම් පතට අපහස කල්ලා හූ කියලා පටිතද කරගන්න කිවවා කියලා. දොස් කියලා. දෙදා සදර අප්‍රේල් දහය. ඒරටේ කුඩා දේශපාලන පක්ෂ එකතු වෙලා ඒ ආණ්ඩුව පෙරලා දමලා කරපු ප්‍රතිවිපාක තමයි අද මහජනය බුක්තිවිදින්නේ. ඒනිසා තමයි වර්තමාය අනිල් වික්‍රමික නාගතුමා කියලතිබෙන්නේ කවුරුපාලනය කරත් වෙනස් කළ නොහැකි යකඩ රාමුවක් අයෝම මේ රාමුවක් සකස්කරගත යුතුයි කියලා. ඒ සඳහරණනිල් ික්‍රමිසික මැත්තුමා කියලා තියෙනවා සියලු දේශපාලන පක්ෂ වාඩිවෙලා. ි කතාගර ලංකාේ විදුල බල ප්‍රතිත්තිය මොකදගගේලා අපි කතාගරම ලංකා ්‍යාපන ප්‍රතිය ොකද කියලා. අපි කතාගර ලංකාව ාර්ථක ප්‍රතිවත්්‍යය මොක්ද කියෙලා. අපි කතාගරමු ලෝකෙත්තෙ එක ලංකා වැඩ කරන්නේ කොහමද කියලා ඒ අයෝ මේ රාමු අහදාගත්ත හම කවුරුමේ රට පාලනය කරත් මහ නයා සුරක්ෂිතයි ඒ සඳ තමයි එක්ත් ජාතික පක්ෂය මේ මූතිය අවධානය මු කල්ල තිබෙන්නේ